අයිබෝන් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට අරන් ආවේ සුවිශේෂී වීඩියෝ එකක් විදිහට. ඔයාලගේ ග්‍රහ අපල ගොඩක් අය විශ්වාස කරන ජ්‍යොතිෂය මේ දේවල් ගැන දැනුවත් වෙනවා හොයලා බලනවා ග්‍රහ මාරු ගැන අහනවා. ඉතින් බොහෝ අය දාලා තිනවා ග්‍රහ මාරු පිළිබඳව. ඉතින් සමහර අය දානවා හැමදාම කෝටි ගණන් හම්බ වෙනවා කියකි. ඉතින් මම අනිත් අයගේ දේවල් වැඩිපුර විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ කේන්ද්‍ර සටහන උපන්නකතේින් දම්ම සම්පූර්ණ කේන්ද්‍ර සටහනක් විදිහට දැනගන්න. උපන්නකත අනුව ජීවන රටාව, දරුවන්ගේ අධ්‍යාපනයේ සෑම දෙයක්ම, විවාහ ජීවිතය, ලෙඩ රෝග, කරදර බාධක, හොඳ නරක දසාකාලයන් මොනවද සිදුවෙන්නේ කියලා. ඉතින් ලොජික් එකක් එක ලොජික් කියලා කියන්නේ සමහර කෙනා ශනි මංගල දෝෂේ තියෙනවා, බුද්ධ දෝෂේ තියෙනවා, රාහු දෝෂේ තියෙනවා. මොකද වෙන්නේ කියලා කවුරුත් කියන්නේ නැහැ. මේකේ තියෙනවා මේක දාන්න නැත්නම් මේ අන්තරේ දාගන්න කියලා කියන විතරයි කවුරුත් හරියටම දේවල් කියන්නේ නැහැ. ඉතින් ඕනතරම් උදාහරණ මට මැසේජ් දෙත තියෙනවා. නමුත් මම මේ දේවල් දාන්නේ නැහැ දැන්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් සම්පූර්ණ කේන්ද්‍ර පරිශාක් මේ දවස්වල රුපියල් 1000ක් වගේ ඉතාමත්ම සුළු මුදල කරගන්න. හරි අපි බලමු එහෙනම් අද වීඩියෝ එක. ඔයාලට මේ ඔයාලගේ ජීවිතයේ බලපාන යම්කිසි කාරණාවල් හොඳ නරක දේවල් වලට ඇඳුමේ පාට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් මෙතෙන්දී මම කෙටියෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. මුලින්ම කියන්න කැමතියි අපි දන්නවා සතියක් තියෙනවා, දවස් හතක් තියෙනවා. එතකොට ග්‍රහයන් 9 දෙනෙක් ඉන්නවා. ඒ වගේ තමයි රාශි තියෙනවා, ලග්න තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් මෙතෙන්දී මේ අපි දවස් පැත්තෙන් බැලුවොත් එම ඉරිදා සිට සෙනසුරාදා දක්වා දින තියෙනවා. ඉතින් මෙතෙන්දී මේ ඉරිදා සූර්යයාට රතු පාටත්, එතකොට සඳුදා සුදු පාට, අඟහරුවාද නැවත රතු පාට කුජ ගහය, එතකොට බදාදාට කොළපාට බුධ කියන ගහයට, බ්‍රහස්පතින්දා අපි දන්නා ගුරු ගහය බ්‍රහස්පති දහය, එතකොට කහ පාට හෝ නැත්නම් තැඹිලි පාට වගේ යම්කිසි පාටක්, ඒ වගේ පාටක්, එතකොට සිකුරාදට අපි දන්නා සිකුරු කියන ගහයට ග්‍රේ පාට, එහෙම නැත්නම් ඒ වගේ යම්කිසි ගුරු පාටට හුරු සහ සුදු පාට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ තමයි සෙනසුරාදට, එහෙම නැත්නම් සෙනසුරු කියන ගහයට කළු පාට තමයි අපි වැඩි හරියක්ම යොදාගන්නේ. ඉතින් මෙතනදී ඔයාලා ගොඩක් වෙලාවට කැමති වෙන්න පුළුවන් මෙන්න මේ වගේ පාට වලින් බොහෝ පාට. සමහර ගොඩක්ම කැමති කළු පාට. ඉතින් මේ කළු පාටට කැමති අයට විශේෂ අපි දුක කළු පින පාට ඇන්දොත් සෙනසුරු කියන ගහය සම්බන්ධ කාරකත්වයන් ඔයාලගේ ජීවිතයේ වර්ධනය වෙනවා. ප්‍රමාද දෝෂයන්, ප්‍රමාදයන්, හොඳ ඒවයි තමයි දුෂ්කරතාවයන්, හැකියාවල යම්කිසි දිහේ වෙනස් වීම, හැකියාවල් දුෂ්කර වීම, සෙනසුරුගේ බලපෑම මත සිදුවන සෙනසුරු රැකියාව නියෝජනය කරනවා. ගලක් කවුරුත් කියන්නේ සෙනසුරු කියන්නේ මොකද්ද? ආ සෙනසුරු අපල තියෙනවා, සෙනසුරු මාරු සිද්ධුණා, ඔයාලට මෙහෙමයි කියලා කියනවා. නමුත් කවුරු කියන්නේ සෙනසුරුගෙන් සිදුවන දේවල්. ඉතින් ඔයාලට ඒ වගේ සෙනසුරුගේ සම්බන්ධ කාරණා ගොඩක් තියෙනවා. ඒ දේවල් මම වැඩි ඉදිරිපත් කරන්න යන්නේ මොකද? කොපි කරන හින්දා. ඉතින් කේන්ද්‍ර පරීක්ෂා කරන අය දන්නවා මම කේන්ද්‍ර පරීක්ෂාව කොහොමද කියලා. ඔයාලටත් ඒ වගේ දේවල් දැනගන්න පුළුවන්. මේ සෙනසුරුගේ පාට, කළු පාට ඇඳීමෙන් ඔයාලගේ ජීවිතයේ ඒ කාරකත්වයන් වැඩි හරියක්ම නියෝජනය සිදු කරනවා. එතකොට ඔයාලගේ ජීවිතයේ වෙනසක් අවශ්‍ය නම්, ඔයාලගේ ජීවිතයේ සතුට අවශ්‍ය නම් ඔයාලා කළු පාට අඳින එක වෙනස් කරනවා. සතුට අඳිනවා නම්, සතුට ඕන නම් ඔයාලගේ ජීවිතයේ සුදු පාටට මාරු වෙන්නේ. සුදු පාට තමයි ඔයාලගේ ජීවිතයේ සතුට, කහ පාට තමයි ඔයාලගේ ජීවිතයේ ආධ්‍යාත්මය, සනසීම, ධර්මය, ඒ වගේ ප්‍රතිපත්ති වැඩි හරියක් ඔයාලගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් පාට. එතකොට සිකුරු, චන්ද්‍රයා වගේ ග්‍රහයන්, ගුරු වගේ ග්‍රහයන්ට අදාළ සුදු, කහ පාට, තැඹිලි පාට, එතකොට කොළ පාට වගේ ඇඳුම් අඳින්න පටන් ගත්තන් පස්සේ ඔයාලගේ ජීවිතයේ අර කාරකත්වයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජීවිතයේ දුක කියන කාරණේ ගොඩක් වෙලාවට අඩු වෙලා ගිහිල්ලා වෙනස්. ඔයාලා ගොඩක් කළු පාට හුරු ඇඳුම් අඳගෙන ජොබ් එකට යනවා. රැකියාවේ නොඑක ආකාරයේ ගැටලු, ප්‍රශ්න, කමදාම් ප්‍රෙෂර් එක ඔළුවට. නමුත් ඔයාලා අඳින්න පටන් ගන්න සුදු පාට ඔයාලට මම කියන්නේ හැමෝටම සුදු පාට පුළුවන් වේවි කියලා. එතකොට ඔයාලට දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මෙතනදී මේ කේතු කියන ගහයාට වයි වර්ණ, එහෙම නැත්නම් මල්ටි කලර් පාට තියෙනවානේ. එතකොට ගොඩක් වෙලාවට අර බතික් වගේ පාට. එතකොට රාහු කියන ගහයට නිල් පාට. හොඳ. ඉතින් මේ නිල් පාට සහ කළු පාට, ඒ වගේ තමයි බතික් වගේ පාට ඇඳට පටන් ගත්තම නිල් පාට ඇඳනකොට රාහුගේ දේවල් වෙනස් වෙනවා. රාහුගේ දේවල් බලපෑම ඇති කරන්න පටන් ගන්නවා. රාහු හොඳ තැනක ඉන්නවා නම් හොඳ දේවලුත්, නරක තැනක ඉන්නවා නම් නරක දේවලුත් වෙනස් වෙන්න පටන් ගන්නවා. හොඳ. එතකොට නරක පැත්තට වැඩි වෙනවා. හොඳ පැත්තට වඩා නරක තැනක හිටියොත් එම අන්නේ වගේ රාහු ක්‍රියාත්මක වෙනවා නිල් පාට අඳින්න පටන් ගත්තම එක දිගටම. හොඳ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසක් ඇඳනම නෙවෙයි. ඒක එක දිගට බලපාන පාට බල තියෙනවා. ඉතින් එතකොට කේතු බලවත් කරගන්න ඕන නම් ආධ්‍යාත්මික බලවත් කරගන්න ඔයාලට මේ වයි වර්ණ පාටවල් බතික් වගේ දේවල් පාටින් පාට තියෙන දුන් අඳින්න පුළුවන් තද පාටවල්. ඉතින් ඒ නිසා ඔයාලට හොඳම දේ තමයි හිතේ සතුට, සැනසීම, ආදරය, දියුණුව කියන එක ලබා ගන්න සුදු පාට හුරු, ඒ වගේ එහෙම නැත්නම් ප්ලේන් කලර්, එහෙම නැත්නම් අර අපි කිව්වා වගේ තැඹිලි පාට, කහ පාට, කොළ පාට මිශ්‍ර,
यगे दिवाल गुडकम यहापत्य जीवते बहुत दिवाल वर्धने करगासा वाले दिवाल तोरगन पुलवांग तोरगन खाल अंदर अते भावता लेंसुपावे यगे दिवाल पाचना जीवते वाले तीन खरदर बाधक गुडक अड़ान एक अनिवार्य मुखद मे दिवाल ज्योतिष अनुपन्वा यम की काल सीमा करगने करगने दिवाल तीन इतनी सह वाल मे दिवाल मंगा इग्नी अवस्था लगे नम कदम मगे चानल के गुडकमती इगनगण देवा मम डी ग्रह मारोगे करें हम कद ग्रह मारोगे कोट सको ग्रह मारोक इंकन जीवित की अमार इतनी गुडकन देवा तीन तीन संहार अहंग मम तहनो इटी ऐ देवा गलपी मकन थिंग ऐन सह वाल पुलवा सामा संपूर्ण दिग विस्तरा वाले मेदी रुपये दाहक वगे मुद्दे करगा गुडक केंद्र लभ्यमें पावती वाले तीग करगा वस्तव ताम तीनों ऐसा हेमोटम जयव कमचन संबंध में मेक भावताकर पटांगा वाल विश्वास वाले अनिवार्य मे संबंध देवा विनस्ला जीवित सतुट लभ पटांगण नवत मतकर मुदम पाट तम सुट कीलकी सुट प्लेन कलर ये वगे देवा थिंक कलू सह नील भावताकिरी मे हितामत्म परिसंग